අයබෝ වන් ඔබට සුභ දවසක් වේවා. කෝණ මාසය ආරම්භමින් ජනි මාස 15 වැනි දින රවි මිතුන රාශිගත වනවා. පංච මහා පුරුෂ යෝග තුනකින් සියලු ලග්න බලවත් වනවා. සෞරග්‍රහ මණ්ඩලයේ රජු හේවත් රවි එළඹෙන ජනි මාස 15 වැනිදා රාත්‍රී 12:27ට බුධ හිමි මිතුන රාශිගත වනවා. එය කෝණ මාසය ආරම්භමින් සිදුවන අතර ජූලි මාස 16 වන දින මධ්‍යහනය දක්වා පවතිනවා. එබැවින් මේ මාසයක කාලය තුළ මකුල් නැකත් ආදිය සුබ කටයුතු නොයතෙන බව ජ්‍යොතිෂයේ විශ්වාසයයි. මේ අතර අඟහරුගේ මේෂ රාශිගත වීම නිසා මේෂ, කටක, තුලා, මකර යන ලග්න 4ට පංච මහා පුරුෂයෝ අතරින් රුචක යෝගය පවතින බැවින් නිදුක් නිරෝගී ජවබල සම්පන්න විරෝධාර ශක්ති බලය එම ලග්නෙහිමේ ස්ත්‍රී පුරුෂයන්ට ලැබෙනවා. අනන්ත අප්‍රමාණ සංසාරගත පින්දහම් ගුණ බල පළදෙන සමයක් වනවා. එසේම සෙනසුරුගේ සස යෝග බලය වෘෂභ, සෙන්හ, වෘචික, කුම්භ ලග්නෙහිමියන්ට විශිෂ්ට ලෙස බලපානවා. රාජකීය සැප සම්පත් භුක්ති විඳීමේ වාග්ය උදාවනවා. මිතුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට බුධගේ බලයෙන් භද්‍රානම් පංච මහා පුරුෂ යෝගයේ යෙදෙන අතර එහි බලය අනන්ත බව කියවෙනවා. ශාරීරික චව බලය ඉතා ප්‍රශස්ත වනවා. ඥානකාරක බුද මිතුන රැසෙහි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව පැවතීම අතිශයින්ම ප්‍රශස්ත ග්‍රහ බලයක් වනවා. ලග්න 12ටම පොදු ප්‍රතිඵල එසේ වුවත් ජුනි මාස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ජූලි මාස 5 වැනි දින මැදියම් රැය දක්වා රෝවි රාහුගේ නැකතක ගමන් කරන බැවින් ඇතිවන විස යෝග පාරිසරිකව එතරම් හිතකර නොවනවා. වායු ගෝලය කැළඹීම් සමග පාරිසරික බලපෑම්ද, කාලගුණික, දේශගුණික බලපෑම්ද, ප්‍රචණ්ඩ සුලිසුලන්, කුණාටු ආදියේදී වර්ධනය වන අතර ඒවායේ බලපෑම බොහෝ දැඩිව දක්නට ලැබෙනවා. එහෙත් ජලය, විදුලිය, තැපැල් හා විදුලි සංදේශ සහ දුම්රිය, මහා මාර්ග, නාවික, ගුවන් සේවා, අධ්‍යාපනය, අධිකරණය, සෞඛ්‍ය සහ සුබ සාධන ක්‍රියාවන්හි නවතාවයක් ඇතිවන ලකුණු පෙන්වනවා. ධර්ම ශාස්ත්‍රීය කටයුතු වල ගුණාත්මක පරිවර්තනයක් ජව බල සම්පන්නව සිදුවන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලෞකික ජීවන ගමනට 3, 7, 11 කාම කෝණයට, 1, 5, 9 ධර්ම කෝණයට අතිශය ප්‍රශස්ත ලෙස ග්‍රහ රාශි චාරය යෙදී තිබෙනවා. විශේෂයෙන් අඟහරු ලග්නගත වීමෙන් පංච මහා පුරුෂ යෝග අතරින් රුචක නම් යෝග බලය අසිරිමත් ලෙස පිහිටා තිබෙනවා. කෙටි කාලීනව උසස් ගුණාත්මක ජීවිතයකට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ 2, 6, 10 අර්ථ කෝණයද, ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණය සස යෝග බලයද බුධ මිතුන රාශිගත වීමෙන් මෙලොවදීම අන්තර්විඥාන බලයද උදාකරගත යුතුයි. මෙකී සංසාරික මෙලොව ආත්ම ශුද්ධිය ආශ්‍රිතව ශුභවාදී අව්‍යාජ මානසික පැවැත්ම ගුණාත්මක ලෙස සාර්ථක කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ රවි සමව, සිකුරු සමව, බුධ ස්වක්ෂේත්‍රව ලග්නගත වී භද්‍ර යෝග බලයද 3, 7, 11 කාම කෝණගතව, අයස්ථානගතව, 11 වැන්නෙහි අඟහරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණගත වීම සම්බදතා, විවාහ, මංගල මෙන්ම රැකියා ව්‍යාපාර කටයුතුද උත්සාහයද උනන්දුව උසස්ම දියුණුවකට පත් කරනා බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ 2, 6, 10 අර්ථ කෝණය රුචක යෝග බලයෙන්ද 4, 8, 12 මෝක්ෂ කෝණයද යෙදීම රැකියා ආදායම් මාර්ග සාර්ථක බවට පාත්‍ර කරනවා. හදිසි තීරණ තීන්දු මෙන්ම අනවශ්‍ය කෑම බීම ආදියෙන් මෙන්ම
අනිසි හරිසි කටයුතු වලින්ද දුරස්ථව සිටීම වැදගත් වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබට ශනිගෙන් හත් වැන්නේ සස යෝග බලයද 3, 7, 11 කාම කෝණයද විශිෂ්ට ලෙස පිහිටා තිබෙනවා. උසස් ජන ජීවිතයක් ගත කරලීමේ භාග්‍ය උදා වන බවක් පෙන්නුම් කරනවා. දෙස් විදෙසෙහි ප්‍රකට ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ දහවැන්න වූ කර්මස්ථානගත චන්ද්‍ර යෝගයේද 2, 6, 10 අර්ථ කෝණයද ඊටම බලවත්ව යෙදී තිබෙනවා. මේ අනුව වාසනාවෙහි රන් දොරටු විවර කෙරෙන භාග්‍යවත් ග්‍රහචාරයක් යෙදී ඇති බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලෞකික ජීවිතයේ බොහෝ කරුණු කාරණා සඵල කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. යහපත් වූ සංකල්පනා මත ඉදිරි ජීවිතයේ දියුණුව සැලසෙනවා. අනවශ්‍ය ආටෝප සාටෝප තුළින් දුරස්ත වීම සුදුසු වන බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහස්ථ ජීවිතයට අදාළ වූ හතර වැන්නෙහි ශනිගෙන් සස යෝගය, පංච මහා පුරුෂ යෝගයද, අට වැන්නෙහි රවි බුද, ශුක්‍ර සසන් යෝග බලයද, හය වැන්නෙහි අඟහරු ප්‍රබලත්වයට පාත්‍ර වීමද උසස්තම ලෞකික ජීවිතයකට භාග්‍යයේදී ඇති බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ 3, 7, 11 කාම කෝණයට ආශ්‍රිතව ග්‍රහ රටාව භද්‍ර යෝග බලයෙන්ද රවි බුධ ආදිත්‍ය යෝගය උදාවෙන්ද තුන් වැන්නෙහි සෙනසුරුගේ ශ්වක් ක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන්ද ප්‍රබල වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ජීවන රටාවෙහි උදාරතම සිතෙහි ආවන් ඉටු කරගත හැකි කලපරස්යක් වනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරු දෙවැන්න වූ ධනස්ථාන ගතවද රවි බුද්ධ සහ සිකුරු හය වැන්නෙහිද තැන්පත් වීම ප්‍රබලතම ග්‍රහ නිර්මාණ රාශියක ශක්තිමත් වීමක් බව පෙන්නුම් කරනවා. රැකියා ආදායම් මාර්ග රැසක් සතුටුදායක බවට පාත්‍ර වනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණගත වීමෙන් පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය යෙදී ඇති බවක් පෙන්නුම් කරනවා. සිතෙහි ආවන් ආර්ථික කටයුතු ඉටුවන සමයක් වනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ සෙනසුරු 12 වැන්නේ යෙදී ඒරාෂ්ටක බලයක් පෙනී ගියත් රවි බුධ ආදිත යෝගයද රවි බුද්ධ සිකුරු සසන් යෝගයද සිකුරුගෙන් මහා භද්‍රා යෝගයද උදා වීමක් පෙන්නුම් කරනවා. මේ අනුව උසස්ම ජීවිතයකට භාග්‍ය වාසනාව ඇති බවක් පෙන්නුම් කරනවා.